test mode double වාසිබැක් ගන්න 50ක් අඩුයි gram 50ක් වැඩි දැන් gram 450ක් රුපියල් 780යි නව විදුලි බල පනතට එරෙහිව සහ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ජනවාරි 3 4 සහ 5 යන තෙදින විරෝධතා ක්‍රියාමාර්ගයන්ට විදුලි බල මණ්ඩල සේවකයන් යොමු වුණා කෙසේ වෙතත් විදුලි ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති පසුබිමක මේ විරෝධතා ක්‍රියාමාර්ගයන්ට සහභාගී වූ විදුලි බල මණ්ඩල සේවකයන් පිරිසක් අවස්ථා දෙකකදී වැඩතහනමකටද ලක් වුණා මෙවන් තත්ත්වයක් හමුවේ විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් තැපැල් ටෙලිකොම් ලංකා ගුරු සංගමය ආදී වූ තවත් වෘත්තීය සමිති සමග එක්ව අද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා හැරීමක නිරත වුණා අපි ආණ්ඩුවට කියන පුළුවන් නම් 23800 එක වැඩතහනම් කරන්න අපි අවශ්‍ය වුණොත් අපි 23800 එම ඉල්ලාසලා දොට්ට බහිනවා මේ අතර විදුලි බල මණ්ඩල වරාය තැපැල් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අද පස්වරුවේ පොදු සාකච්ඡාවකට එක්ව සිටියා මේක විදුලි බල ප්‍රතිවකරණ පනත නෙමෙයි මේක ලංකා විදුලි බල මණ්ඩලයේ කෑලි 12කට 15කට කඩලා ඉන්දියානු අදානි සමාගමටත් ටාටා සමාගමටත් ඩොරොච්චෝලේ තාප බලාගාරයේ චීනටත් විකුණන්න ආණ්ඩුව හදපු සැලැස්මක් සෙනසුරාදා 51කට වැඩතහනම් කිරීමේ ලිපි අස්සම් කළා ඒ හැමෝම කිව්වේ අපි කෙලින් ඉන්නවා 23800 ගුවා අපි ගෙදර යන්න ඉල්ලාස්සලයි කියලා ආණ්ඩුව තවත් බයටපත් වුණා අද උදේ වෙනකොට තවත් 11 දෙනෙකුට ලිපි අස්සම් කළා වැඩතහනම් කරන්න ඊයේ මම නිකන් ගියා විදුලි බල මණ්ඩලේ ඇප් එකක් විවෘත කරගෙන යනකොට අපිට හම්බ වෙනවා තංගල්ලේ දුප්පත් කාන්තාවක් මම කියන්නම් යාගේ account එකේ නම්බර් එක කාංචන 25.70.73.82 සිරන්ති රාජපක්ෂ කියලා තංගලි දුප්පත් අම්ම කෙනෙක්. එයා අන්තිමට විදුලි බිල ගෙවලා තියෙනවා මම වගකීමෙන් කියලා 2023 අගෝස්තු මාසේ 9 ඉඳන් 689695යි. හැබැයි ඊට පස්සේ බිල ගෙවලා නැහැ. දැන් කීයක් තියෙනවද බිල? ඉංග 416359ක් තියෙනවා. කාංචන පුළුවන් නම් කපන්නකෝ ඒ අම්මගේ විදුලි බිල. කාල්ටන් හවුස් එකේ 25.947.73.746. නම තියෙන්නේ ජෝන් සෙනරත්න. එයාගේ බිල කීයද මේ ජෝන් සෙනරත්නගේ? 1628577යි 29 වෙනිදා බලාපොරොත්තු වෙනවා රට පුරාම තියෙන වෘත්තීය සමිති නායකයත්වයෙන් සැදුම්ල සංදේශයක් අරගෙන කාංචන හම්බ වෙන්න කාංචනට කියන්න කාංචන ඔයා ගත්ත තීරණේ වහම අකුලා ගත යුතුයි කියන කාරණේ අවධාරණය කරන්න අපි එනවා ඒකටත් අහුම්කන් දෙන්නේ නැත්නම් එළඹෙන පෙබරවාරි මාසේ 5 වෙනිදා රට පුරාම මේ පෞද්ගලීකරණය ලක් වෙන්න නියමිතලා තියෙන ආයතනවල වරායද දුම්රියේද තැපැල්ද මේ සියලු ආයතනවල සේවක ඒකාබද්ධ කරගත්ත දවැන්ත උද්ඝෝෂණයක් 5 වෙනිදා විදුලි බල මණ්ඩලයේ ඉස්සරහා දියත් කරන්න මේ රට ගොඩ ගැනීම සඳහා ආර්ථිකව මේවා විකුණන්න ඕනේ නම් ඉතා සරල ක්‍රමයක් තියෙනවා. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ක්‍රමවේදය මේ රටේ මිනිසුන්ට ඉදිරිපත් කරන්න. අපි විදුලි බලය විකුණනවා. විකුණලා අපි මෙච්චර මුදලක් හොයා ගන්නවා. ඒ අයගේ අපිට තියෙන ඥාතිත්වකම යාළුකම මේක කියලා ඕගොල්ලෝ මේක ඉදිරිපත් කරන්න මේ රටට. ඉදිරිපත් කළ යන්නේ ඡන්දෙකට. මේ රටේ මිනිස්සු කියනවා නම් හා එහෙම විකුණලා අපි ගොඩ යමු කියලා. අපි එහෙම කරමු. අපිත් එක්ක කුකු පටලවල මේ රට තව අගාධයකට ගෙනියන්න එපා. මේ වෘත්තීය සමිති උරණ කරගන්න එපා. අපි තරහකාරයෝ විදිහට සලකන්නත් එපා. මේ නීති පද්ධතිය අනුව කටයුතු කරපු සේවකයන්ට තමන්ගේ හිතුමතේට වැඩකරනද විදුලි බල ඇමතිටවත් විදුලි බල මණ්ඩලයේ සභාපතිටවත් ඉඩ කඩක් නැහැ. ඒ කාරණාව සම්බන්ධයෙන් මේ රටේ සමස්ත වෘත්තීය සමිති පෙළ ගැහිලා මේ විදුලි බල පාලකයන්ට එරෙහිව විදුලි බල ඇමතිට එරෙහිව ඉතා මරි මෝඩ තීන්දුව ගන්න රජයට එරෙහිව කටයුතු කරන්න ඉස්සෙල්ලා වහාම මේ සේවකයෝ සේවයේ පිහිටවලා ඔවුන්ගේ අගතිය වළක්වන්න කියන එක අපි ඉතාමත් ඕනෑ කමින් කියනවා. ඒ ක්‍රියාමාර්ග සාර්ථක කරන්න දුම්රිය සේවකයෝ දුම්රිය වෘත්තීය සමිති සහයෝගය දෙනවා විතරක් නෙවෙයි මේ සටනට සහයෝගය දෙන්න සමස්ත දුම්රිය සේවකයෝ පෙළගස්සන්න දුම්රිය වෘත්තීය සමිති පෙළගස්සන්න අපි කටයුතු කරනවා දුම්රිය වෘත්තීය සමිති සම්දානයේ විදියට මේ සොම්බි වෙලා තියෙන්නේ මේ රනිල් රාජපක්ෂ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව සොම්බි මේ කැබිනට් මණ්ඩලය සොම්බි විදුලි බල මාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අද සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා එමගින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉල්ලා අසීමට සූදානම් විදුලි බල මණ්ඩල සේවකින් සියලු දෙනාගේ අස්වීමේ ලිපි කඩිනමින් යොමු කරන ලෙසයි